සෙනෙහස පිළිබඳව, සෙනෙහසේ ස්වභාවය පිළිබඳව, සයිමන් නවගත්තේ ගම කියන කෙටි කතාකරුවා ඉතා හොඳ විවරණයක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. සයිමන් නවගත්තේ ගම කියන්නේ කෙටි කතා විකාශයේදී අදියර හයක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ පියවරෙන් පියවර, පියවරෙන් පියවර අදියර හයක් යටතේ දියුණු වෙලා තියෙන කෙටි කතාවේ හතරවෙනි අදියරේ තමයි සයිමන් නවගත්තේ ගම කියන ලේඛකයා නියෝජනය කරන්නේ. හතරවෙනි අවධිය. එතනම් අපි ඒකටම කියනවා හතරවෙනි අදියර. හතරවෙනි අදියරේ කෙටි කතා කරුවෙකු තමයි සයිමන් නවගත්තේ ගම කෙටි කතා කරුවා. මේ කෙටි කතා කරුවා ගැන කියනකොට මෙයාගේ විශේෂත්වය තමයි යථාර්ථවාදී සිද්ධාන්ත ප්‍රායෝගික ලෝකයේ සිදුවන දේවල් ඒ ආකාරයටම නිර්මාණකරණයේ උත්කර්ෂා මයික් එක ඔන් කරලා තියෙන්නේ. උත්කර්ෂා එනවද? මා එනවද? උත්කර්ෂට ඇහෙනවද මාව? ඇහෙනවද? තියානා කො කවුරුවක් කතා කරන්නේ? සමහර අය අද අඩු වෙලා තියෙන පන්ති ඒකයි මම මේ බැලුවේ මොකක්ද පාරිකුතේ ආහාරය ආගන්න. එතකොට දැන් අපි මේ කතා කරේ සයිමන් නවගත්තේ ගම කෙටි කතා කරුවාගේ ස්නේහය කියන කෙටි කතාව. සයිමන් නවගත්තේ ගම කෙටි කතා කරුවාගේ නැතිනම් නිර්මාණ කරුවාගේ ස්නේහය කියන කෙටි කතාව. ස්නේහය කියලා කියන්නේ සෙනෙහස. එතකොට මේ සෙනෙහස පිළිබඳව කියවෙන කතාවක් තමයි මේ අපි සාකච්ඡා කරන්න සූදානම් වන්නේ. සෙනෙහස පිළිබඳව කියවෙන කතාවක්. එතකොට මේ සෙනෙහස පිළිබඳව කතාව ලියපු නිර්මාණකරුවා කියන්නේ විශිෂ්ට ගණයේ නිර්මාණකරුවෙක්. ලංකාවේ සාහිත්‍ය පෝෂණයේහිලා මහත් සේවයක් කරපු කෙනෙක් තමයි සයිමන් නවගත්තේ ගම නිර්මාණකරුවා. විශාල සේවයක් කරා. විශාල සේවයක් කරා කියන්නේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ නවකතාව, කෙටි කතාව, නාට්‍ය, චිත්‍රපටිය, තිර පිටපත්, විමර්ශන ග්‍රන්ථ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ වගේම තමයි සම්භාව්‍ය සාහිත්‍ය වගේම අපේ සම්භාව්‍ය සාහිත්‍ය වගේම විදේශීය
කියන්නේ විශ්ව සාහිත්‍ය පිළිබඳව හොඳින් අධ්‍යයනය කරපු කෙටි කතාකරුවෙක් තමයි, නිර්මාණකරුවෙක් තමයි සයිමන් නවගත්තේගම කියන නිර්මාණකරුවා. විශ්ව සාහිත්‍යය කියන්නේ බොහෝ සාහිත්‍ය කෘතීන්, වෙනත් සාහිත්‍යවල කෘතීන් පරිශීලනය කරලා ගොඩාක් අත්දැකීම් ලබාගෙන ඒ අත්දැකීම් තුලින් අපේ සාහිත්‍යයට විශිෂ්ට සේවයක් කරලා තියෙනවා මේ නිර්මාණකරුවා. ඒවා අපිට එතුමාගේ සාහිත්‍ය නිර්මාණ පිළිබඳව අදාරනකොට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. ඒ වගේම මේ සයිමන් නවගත්තේගම නිර්මාණකරුවාගේ විශේෂ ලක්ෂණයක් තමයි යථාර්ථවාදී රීතිය ඔස්සේ යමින් තමයි නිර්මාණ බොහෝමයක් කරන්නේ. ඒ කියන්නේ මේ පැතලි චරිත යොදාගෙන නැතුව වටකුරු චරිත යොදාගෙන, වටකුරු චරිත කියලා කියන්නේ ඒ චරිතයේ බාහිර පෙනුම, ඒ චරිතයේ අභ්‍යන්තර පෙනුම, ඒ චරිතයේ මනෝභාවයන් ඉතාම හොඳින් ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන් චරිත හදලා ඒ චරිත සමාජගත කරපු නිර්මාණකරුවෙක් තමයි සයිමන් නවගත්තේගම නිර්මාණකරුවා. එතකොට සම්භාව්‍ය සාහිත්‍ය, විශ්ව සාහිත්‍ය ආභාසයට අරගෙන ඒ සාහිත්‍ය තුලින් පන්නරය ලබාගෙන තමන් ජීවත් වුණු ප්‍රදේශයෙන් පන්නරය ලබාගෙන ඒ සියලුම අත්දැකීම් අරගෙන තමන්ගේ නිර්මාණවලට පනපෝපු නිර්මාණකරුවෙක්. ඒ නිසා අපි කතා කරනම මම මුලින්ම කිව්වා වගේ කේටි කතාව විකාශය වීමේදී අදියර හයක් යටතේ සිද්ධ වෙන්නේ කුලතිලක කුමාරසිංහ කියන ප්‍රවීණ කේටි කතා විචාරකයා කියන ආකාරයට අදියර හයක් යටතේ කේටි කතාව විකාශනය වෙනවා. ඒ අදියර හයේ හතරවෙනි අදියරේ තමයි සයිමන් නවගත්තේගම කියන නිර්මාණකරුවා නිර්මාණ ඉදිරිපත් කරන්නේ. මෙයා නියෝජනය කරන්නේ හතරවන අවධිය. ඒ නිසා ඒ හතරවන අවධියේ මෙයා උත්සාහ ගත්තේ කෙටි කතාව යථාර්ථවාදී ගමන් මගට යොමු කරන්න. ඔන්න හතරවන අවධියේ සුවිශේෂී ලක්ෂණයක් තමයි යථාර්ථවාදී කෙටි කතාවක් අපිට දායාද වෙනවා. සිංහල සාහිත්‍යයට යථාර්ථවාදී කෙටි කතාවක්, මුල් කාලීන කෙටි කතා ගත්තම ඒ වාගේ අද්භූතවාදී බවක් ගැබ්බෙලා තිබුණා. ඒවා හිතා ගන්න බෑ. පසු කාලීනව එනකොට මේ සමාජයේ තියෙන සත්‍ය චරිත, ඇත්ත චරිත, මහ පොළවේ පය ගහන චරිත, මහ පොළවේම ඇවිදින චරිත, ඒවා යථාර්ථවාදී විදිහට ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන්න උත්සාහ කරා. ඒ හතරවෙනි අවධියේ නැතිනම් හතරවෙනි අදියරේ ඒ ගමන් මඟ සකස් කරන්නේ සයිමන් නවගත්තේගම නිර්මාණකරුවා. එතුමාට ඒ පිළිබඳව අපේ ගෞරවය ලබා දෙන්න ඕන හේතුව හේන, කුඹුර, ගම, පන්සල, නෑදෑයා, දුප්පත්කම, බේදයන්, විෂමතාවයන් ඉතාම හොඳින් නිරූපණය කරලා සමාජයට ලබා දෙනවා පාඨකයා. ඒ නිසා බොහෝ පාඨකයන් පිරිසක් සයිමන් නවගත්තේගම මහතාගේ නිර්මාණ වැළඳගත්. සයිමන් නවගත්තේගම නිර්මාණකරුවාගේ නිර්මාණ වැළඳගත්.
ඉතින් අපි කතා කරනකොට එයා සාමාන්‍යයෙන් හැම අංශයක්ම නියෝජනය වන ආකාරයට නිර්මාණ කරලා තියෙනවා. සිංහල සාහිත්‍යයේ ප්‍රතිභා සම්පන්න නිර්මාණ ගොන්නක් ඉදිරිපත් කරන්නට හැකියාව ලැබුණ සයිමන් නවගත්තේගම නිර්මාණකරුවා. සිංහල සාහිත්‍යයේ අද තියෙනවා නිර්මාණ විශේෂයක්, නිර්මාණ සමුදායක් තියෙනවා නම් ඒකෙන් බොහෝමයක් එයා ඉදිරිපත් කරපු නිර්මාණ. ඒ අතරේ අපිට දකින්න ලැබෙනවා සුද්ධිලාගේ කතාව, ඒ වගේම දඩයක්කාරයාගේ කතාව, සංසාරන්නේ දඩයක්කාරයා කියන නිර්මාණ ඉතාම වැදගත් වෙනවා. සුද්ධිලාගේ කතාව චිත්‍රපටයකටත් ලැබුණා. දඩයක්කාරයාගේ කතාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුවා. සංසාරන්නේ දඩයක්කාරයා. ඒවා ප්‍රතිභා සම්පන්න නිර්මාණ විදියට හඳුන්වන්න පුළුවන්. ඒ නව කතා විදියට. ඒ වගේම එතුමාගේ කෙටි කතාත් එහෙමයි. දැන් අපි කතා කරන ස්නේහයේ කෙටි කතාව, එතුමාගේ භාවනාව කියන කෙටි කතා සංග්‍රහයෙන් තමයි උපුටා ගන්න. ඒ වගේම මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව. මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව. සාගර ජලය මදි හැඬුවා ඔබ සඳා. චිත්‍රපටි බිහි වුණා මේවට. කෙටි කතා නම් මේ කෙටි සිතුවිලි පාදක කරගෙන බොහෝ නිර්මාණ බිහි වුණා. ඒ වගේම මෙතුමා විශිෂ්ට නිර්මාණකරුවෙකු වශයෙන් අගය කරන්නේ නාට්‍යයේදී. මෙතුමාගේ නාට්‍ය පිළිබඳව කතා කරනකොට සුබ සහ යස සිංහල නාට්‍ය වංශාවලියේ නව නැම්මක් ඉදිරිපත් කරපු, නව නැම්මක් නව පෙරලියක් දැක්වු නාට්‍යයක් විදිහට අපිට කියන්න පුළුවන්. පාණ්ඩු කාබය, ගගන සරණ කුරුල්ලනේ, ඒ වගේ නාට්‍ය බොහෝමයක් නිර්මාණය කරලා තියෙනවා. මම කීපයක් ඔයාලට ඉදිරිපත් කරන්නේ ඒව පොඩ්ඩක් මතක තියාගන්න ඕන. විචාර ප්‍රශ්නයක් ලියනකොට, ඇඳින්නීමක් කරනකොට එහෙම ඔය අතරින් අතර සඳහන් කරපුම තමන්ට ඉහළ ලකුණක් ලැබෙන නිසා. විමර්ශන ගන්ටත් කරලා තියෙනවා. ඔහු සහ ඔහුගේ අදහස්, බුද්ධිය, ප්‍රඥාව සහ ශුන්‍යත්වය, සාහිත්‍ය සමාජවාදය සහ කලා විචාරය වගේ විමර්ශන ග්‍රන්ථ. ඒ වගේම තිර රචනා කුටි, ස්ත්‍රී, තිර මැදුර මේවා චිත්‍රපටි බවට පත් වුණා. ඒ නිසා මෙවැනි නිර්මාණ සමූහයක් සිංහල සාහිත්‍යයට දායාද කරපු සයිමන් නවගත්තේගම නිර්මාණකරුවා, විශිෂ්ට නිර්මාණකරුවෙක් ලෙස අපිට අගය කරන්න පුළුවන්. එනම් පුතේ පොඩ්ඩක් ලියාගන්න මෙන්න මේ මං කියපු ඔය නිර්මාණ, ඔය නිර්මාණ ටික සටහන් කරගන්න පොඩ්ඩක්. ලියල ඉවර වෙලා මැසේජ් එකක් දාන්න.
අරේ දැන් ඔය එයාගේ සම්පූර්ණ නිර්මාණ ඔක්කොම නෙවෙයි මම ටිකක් අතරේ පතර වැදගත් කියලා හිතන දේවල් ටිකක් තමයි මේ ඔයාලට සටහනකට හදලා දීලා තියෙන්නේ. ඔයාලා ඒ ටිකෙන් කීපයක් මතක තියාගෙන ඉඳලා ඒ කෙටි කතාව හා සම්බන්ධ වෙනකොට ඒ වගේ දේවල් ඇතුළත් කරලා ලියන්න. ඒ වගේම මම එතනදී ඔයාලට ඒ සයිමන් නවගත්තේගම කෙටි කතා කරුවා ගැන කතා කරනකොට මම ඔයාලට කිව්වා මේ නියෝජනය කරපු අදියර, හතරවෙනි අදියර, යථාර්ථවාදී නිර්මාණය, යථාර්ථවාදී මාර්ගය ඔස්සේ නිර්මාණය කරා. ඒ වගේම Tamanta ආවේනික රීතියක් ඔස්සේ නිර්මාණ කරපු ලේඛකයෙක්. ඒ වගේම විශ්ව සාහිත්‍ය පිළිබඳව මන අවබෝධයක් ඇති කෙනෙක්. ඒ වගේම විශේෂයි ග්‍රාමීය දුෂ්කර ජීවිතය පිළිබිඹු කිරීමට තිය නිර්මාණ බොහෝමයක් උපයෝගී කරගෙන තියෙනවා. හොඳම උදාහරණය තමයි අපේ මේ භාවනාව කියන කෙටි කතා සංග්‍රහයෙන් ගත්ත ස්නේහ. ඒ වගේම භාෂාව පිළිබඳව හොඳ විශාරදත්වයක් හසන බව තියෙන ලේඛකයෙක්. ගැමි භාෂාව, පොදු භාෂාව ඉතා හොඳින් සංකලනය කරලා ඒ දෙක මිශ්‍ර කරලා නිර්මාණකරණයේ යෙදෙන කෙනෙක්. ඒ නිසා ගොඩාක් පාඨකයන්ගේ හදවතට සමීප බවක් ගෙන දෙනවා ඒ නිර්මාණ. ගැමි වහරත් ඒ වගේම ඉදිරිපත් කරනවා, පොදු වහරත් ඒ වගේම ඉදිරිපත් කරනවා. උචිත ඒ චරිතවලට උචිත හඬ මුවට නංවලා ඉදිරිපත් කිරීමේ සුවිශේෂී හැකියාවක් තියෙන කෙනෙක් තමයි සයිමන් නවගත්තේගම නිර්මාණකරුවා. ප්‍රශ්නයක් ලියනකොට සයිමන් නවගත්තේගම නිර්මාණකරුවා පිළිබඳව හඳුන්වනකොට ඔය ටිකත් සඳහන් වෙන්න ඕන අනිවාර්යයෙන්. ඒ නිසා ඒ ටිකත් කරුණු වශයෙන් සටහන් කරගන්න ඔය මම දැන් කතා කරපු ටිකක්. එකක් ලේලෙවිලා මට මැසේජ් කරන්න.
මේ ටික දැන් ලියා ගන්න. කවිස දැන්නේ දාවේ. මේ ටික ලියා ගන්න. ඔව් සර්. හරි ලියා ගන්න මේ ටික. හා දැන් එතකොට අපි ඊළඟට සාකච්ඡා කරන්න ඕන මේ සයිමන් නවගත්තේගම කෙටි කතා කරුවාගේ ස්නේහය කියන කෙටි කතා. ඒ කියන්නේ සෙනෙහස. කොහොමද මේ සෙනෙහස ඔහු අපිට පෙන්වලා දෙන්නේ? ඇත්තටම මේ කෙටි කතාව අනුවේදනීය කෙටි කතාවක්. මවක් තුල දරුවෙක් කෙරෙහි ඇතිවන සෙනෙහසත්, මවක් බිරිඳක් තුල සැමියා කෙරෙහි ඇතිවන සෙනෙහසත්, පියෙක් තුල දරුවෙක් කෙරෙහි පුතෙක් කෙරෙහි ඇතිවන සෙනෙහසත්, ගමේ අනෙක් මිනිසුන් තුළ අනෙක් අය කෙරෙහි ඇතිවන සෙනෙහසත්, අන්‍යෝන්‍ය චරිත අතරේ ඇතිවන සෙනෙහස පිළිබඳව ඉතාම පුළුල් විදියට යථාර්ථවාදී ආකාරයෙන් මේ ස්නේහය කෙටි කතාව අපිට ඉදිරිපත් කරලා පෙන්වනවා. කොහොමද වෙන්නේ? හද්දා පිටිසර දුෂ්කර දිලිඳු ගම්මානයක ජීවත්වුණු පවුලක් තමයි රංකිරා උන්දෑ සහ උන්දැගේ මායියා පිංචි මහයියා. පිංචි මහයියයි රංකිරා උන්දැයි දෙන්නා දැන් ගෙවන්නේ අනුවේදනීයම කාලයක්. ඔවුන්ගේ පවුලේ හිටපු එකම දරුවා හීන් එකා, ඔවුන් අම්මයි තාත්තයි දෙන්න මේ දරුවා හඳුන්වන්නේ හීන් එකා කියලා. නමවත් කියන්නේ නැහැ. මේ කෙටි කතාව පුරාවට හීන් එකාගේ නම සඳහන් වෙන්නේ නැහැ. ඒ තරම්
ඒ දෙමව්පියෝ දෙදෙනා මේ දරුවා කෙරෙහි පුදුමාකාර අපරිමිත සෙනෙහසකින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි නමවත් සඳහන් නොකරන්නේ. කෙටි කතා කරුවා නම සඳහන් නොකරන්නේ ඒ දෙමව්පියන් තුල ඇති අපරිමිත සෙනෙහස ඉස්මතු කරලා පෙන්වන්න. පින්චි මහයියා රංකිරා උන්ද මේ පුතා ගැන දහසක් දේවල් කල්පනා කරමින් කාලය ගත කරනවා. කතාව පටන් ගන්නෙම හරිම ලස්සන ආකාරයට, ඒ වගේම මහා අනුවේදනීය ආකාරයට තමයි කතාව ආරම්භ කරන්නේ. මහලු රංකිරා උන්ද පිලේ හිඳගෙන සිටියේය. පයේ එක් මහපට ඇඟිල්ලක් ස්නායු දුර්වලතාවකින් මෙන් නොසන්තුන්ව මිදුලේ වැලි හාරයි. ඔහු දෙදන මත වැලිමිට ඔබාගෙන උදු වී ඉඳගෙන සිටි. නිකට වටා දෑත අත්ලහා ඇඟිලි බැඳී ඇත. පිල අසල මිදුලෙහි නිශ්චිත ස්ථානයක් දිහා ඔහුගේ දෑස එක එල්ලේ බලා සිටි. එතන පුරාම ඇත්තේ දැඩි අවකාශයකට වියලි ඇති ඔහුගේම බුලත් කෙළ කහටයි. ඉඳහිට ඔහු සමග හිඳ බුලත් පිට කන ගැමියන්ගේ බුලත් කෙළද වේ. අන්න ඉතාම සජීවී ආකාරයේ චිත්ත රූපයක් අපිට මවනව දැන් රංකිරා උන්ද මිදුලේ වාඩි වෙලා ඉන්න ආකාරය. ඇයි මේ රංකිරාගේ චරිතය මෙහෙම පෙන්වන්නේ අපිට? රංකිරාගේ අදවතේ ඇති වේදනාව ඉක්බිඳීම ඉස්මතු කරලා පෙන්වන්න තමයි ඒ අපි තුල ඒ චිත්ත රූපේ මවන්නේ. පින්චි මහයිය කියන්නේ රංකිරාගේ බිරිඳ. රංකිරා කියන්නේ දැනට අවුරුදු 70ක් විතර වයස කෙනෙක්. ඒ පෙනුමෙන් නම් අවුරුදු 90ක් විතර වෙලා වගේ තමයි පේන්නේ. ඒ කාලේ අවුරුදු 60-70 කාලේ මා ශක්ති සම්පන්න තරුණයන් එක්කත් හරියට කුඹුරු කොටපු කෙනෙක් තමයි රංකිරා උන්ද. රංකිරා උන්දට තිබුණ දිග කොණ්ඩයක්. ඒ කොණ්ඩය පිටුපසට පීරාගෙන පිළිවෙලකට බැඳගෙන තමයි ජීවත්ුනේ, කල් ගෙව්වේ. ඒ වගේම හොඳ දත් දෙපළක් තිබුණා. නමුත් දැන් ඒ එකක්වත් නැහැ. යාන්තමට ඉතුරු වෙලා තියෙනවා කෙස් ගස් ටිකක්. යාන්තමට දත් 6ක් විතර ඉතුරු වෙලා තියෙනවා. අවුරුදු 90ක විතර පෙනුමක් පේනවා. ස්නායු දුර්වල වෙලා තමන්ගේ ශරීරය තමන්ට කොහොමවත් පාලනය කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා ස්නායු දුර්වලතාවයකින් පෙළෙන ඇඟිල්ලක් තමයි අර බිම හාරමින් සිටිය කියලා කතාව ආරම්භයේම සඳහන් වුණේ. උස මහතට හිටපු මේ දැවැන්ත පුරුෂයා එක පාරටම පොළඟේ දෂ්ට කරලා වෙනස් කරන්න තරම් පරිසරය දෛවය අකාරුණිකයි කියලා කෙටි කතා කරුවා අපිට පෙන්නලා දෙනවා. ඒ වුණාට රංකිරා උන්දට කොයිතරම්නම් තරපයෝ දෂ්ට කරලා ඇද්ද? සෑහෙන්න තරපයෝ දෂ්ට කරලා තිබුණත්
දැනට මාස 6කට පෙර කුඹුරේ නියරක ඉඳලා දෂ්ට කරපු ඔලොම් තඩිය නිසා තමයි ප්‍රාංකිරා වුණා ගොඩා පීඩාවට බැහැරෙන්නට පත් වුණා. ඉතේ හයිය එඩිතර බව ශක්තිය තිබුණු කෙනෙක් එදා වුණත් ඒ කුඹුරේදී ඔළඟා දෂ්ට කරායින් පස්සේ තැතපුන් තුනක් විතර පයින් ගෙදර ඇවිල්ලා ගේ දොරකඩටම ඇවිල්ලා තමයි තමන්ගේ බිරිඳට කතා කරනකොටම තමයි සිහිය නැති වෙලා වැටිලා තියෙන්නේ. නහයෙන් කටෙන් ලේ දාගෙන වැටිලා තියෙන්නේ. ඇයි පොළොන් දිස හොඳටම ශරීරයේ පුරාවටම ගිහිල්ලා ගමේ කට්ටිය ඔක්කෝම එකතු වෙලා වෙද මහත්තුරු අවට ගම් හතර පේරුවේ වෙද මහත්තුරු ඔක්කෝම ඇවිල්ලා ඉතාම අසීරුවෙන් දැඩි කැපවීමකින් යුතුව තමයි රාංකිරා වුන්දා මේ තත්ත්වයට බේරගත්තේ. දැන් රාංකිරා වුන්දට කිසිම දෙයක් කරන්නට බැහැ. වාඩි වෙලා බලාගත්තත් බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. මේ ශාරීරික පරිහානියට වඩා රාංකිරා වුන්දාට තියෙන මානසික පරිහානිය ඊටත් වඩා දරුණු. තමන්ට හිටිය එකම පුතා මේ දෙමාල්ලන් ළඟ දැන් ජීවත් වෙන්නේ නැහැ. පවුලේ දරුවෝ 7 දෙනෙක් විතර ඇති වුණා. ඉතිරි ටික ඔක්කොම උපංගේම මිය ගියා. වලිප්පුව කියන ලෙඩේ හැදිලා. ඒකෙන් කතුවරයා ඉස්මතු කරලා පෙන්නනවා අපිට. ඒ ගම්වල වෛද්‍ය පහසුකම් පිළිබඳව අපිට පෙන්වා දෙනව කොහොමද ස්වභාවය කියලා. වෛද්‍ය පහසුකම් නැති ඉතා දුෂ්කර ගම්මානයක්. ඒ දරුව සියලු දෙනාම උපන්ගේම මිය යන්නේ ඒ වැනි රෝගයක් ඇතිවීම. හීන් එකා විතරයි පරිම අමාරුවෙන් මාන්සියෙන් කැප කිරීමෙන් බේරගත්. එකා වෙනුවෙන් පුතුමාකාර මුදල් වියදම් වුණා ලෙඩට දුකට බෙහෙත් ගන්න. මේ හීන් එකා හැදුවේ මේ දෙන්නා පින්චි මායියයි රාංකිරා වුන්දයි අසීමිත ආදරය සෙනෙහස දක්වමින්. ඒ වගේම පින්චි මායියා රාංකිරා වුන්දට පුදුම ශක්තියක් වුණා. ඒ නිකුඹුරේ වැඩ කරනකොට ඒ තරම් සතුටු වෙන දවස් තවත් ඇත්තේ නැහැ පින්චි මායියට. ඒ කියන්නේ තමන්ගේ සැමියාගේ වැඩ කටයුතු වලට නිරන්තරයෙන්ම දායකත්වය ලබා දෙනවා. ඒ වගේම තමයි පින්චි මායියා තමන්ගේ දරුවා කෙරෙහි පුදුම බැඳීමකින් කටයුතු කළේ. මුලින්ම පින්චි මහයියට තිබුණු සතුට තමයි දරුවා දිහා බලාගෙන දරුවාගේ කටයුතු කිරීම. ඒ තරම් සතුටක් පින්චි මහයියා කවදාවත් විඳලා නැහැ. එහෙම හදපු දරුවා හොඳින් ඉගෙන ගන්නවා, දුව පැද අවිදිනවා, ගමේ ගොඩේ කෙලිසෙල්ලම් කරනවා. හරි ආසයි රාංකිරා වුන්ද තමන්ගේ දරුවට. ආදිසියේ හෝ පින්චි මහයියාට අඬන දරුවා පරක් කරගන්න බැරි නම්, ඔහු නිහඬ කරගන්න බැරි නම් රාංකිරා ආදිසියේම දරුවා අතටගෙන එළියට ගෙනෙල්ලා හඳ එළියේ තරු පෙන්වමින් අඳ පෙන්වමින් ආදරබස් දොඩමින්
නලවන. ඒ ආදර නැලවෙලි ගීත් ආදරණීයයි. මගේ කුරහන් කරල් මගේ වී ඇට ඒ කියන්නේ ඒ ඔවුන්ගේ ආර්ථික රටාවට ගැලපෙන වචන තමයි උපයෝගී කරගන්න. ඒ රංකිරා පුදුම ආදරයකින් හිටි දරුවයි. එනිසා මේ දරුවා ඉස්කෝල මහත්තයා යෝජනාවක් කරනවා මෙයාව ශිෂ්‍යත්ව විභාගයට තියමු කියලා. ශිෂ්‍යත්ව විභාගයෙන් මේ හතරගම් පේරුවේ කවුරුවත් පාස් වෙලා නැහැ. උඹේ දරුවා නම් අනිවාර්යෙන් පාස් වෙනවා. ඊට පස්සේ ඌට යන්න පුළුවන් වෙනත් ඉස්කෝලෙකට. ඒ වෙනත් ඉස්කෝලෙකට ගිහිල්ලා ඌ විශ්වවිද්‍යාලයට යාවි. විශ්වවිද්‍යාලයට ගියායින් පස්සේ මෙයා මෙහාට එන්නේ ඒජන්ත කෙනෙක් වෙලා. උඹලට ඉතින් සතුටු නැද්ද? උඹලගේ හතර වර්ගයටම මහා පිනක් ඇති වෙනවා. උඹේ කොල්ලව ඒජන්ත කෙනෙක් කරොත් ඌට යන්න පුළුවන්. ඒ රංකිරා ඒවට වැඩි කැමැත්තක් දැක්වේ නැහැ. එදා දවසේ රංකිරා උන්ද ආරූඪ වුණා වගේ. අනේ මගේ කොල්ලා යවලා බෑ. මගේ කොල්ලා ඌ විතරයි මට ඉන්නේ. උප්පිඩක් ගන්න, නගුලක් පස්සෙන් යන්න, හරකෙක් පස්සෙන් යන්න ඌ විතරයි ඉන්නේ. ඒ නිසා මට බෑ ඌ දෙන්න. නමුත් ඉස්කෝල මාත්‍යාගේ පෙරැත්ත පිට රංකිරාටත් පිංචි මහයියාටත් සිද්ධ වුණා දරුවා අධ්‍යාපනය අතින් ඉහළට යවලා ඉහළ පුද්ගලයෙක් කරන්න. මේ අම්මගේ තාත්තගේ හිතේ ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා. තමන්ගේ දරුවා හොඳ මහත්තයෙක් වෙනවා නම් තමන්ට ඒක ලොකු සතුටක් කිය. මේ ගමේ ඉන්න කොල්ලො කෙල්ලො වගේ නැතුව, කොරළ පිපෙන ඇඟවල් නැතුව, හොඳ සුකුමල හොඳ පැහැපත් පෙනුමක් තියෙන දරුවෙක් කරන්නට පිංචි මහයියාටත් රංකිරාටත් ඉතුනේ නැත්තේ නෑ. ඒ සිතුවිල්ල නිසා මෙයා ශිෂ්‍යත්වයට ඉදිරිපත් කරා. ඒ ආකාරයටම හීන් එක ශිෂ්‍යත්වේ පාස් වෙලා විශ්වවිද්‍යාලයටත් ගියා. විශ්වවිද්‍යාලයට ගිය හීන් එක හරි ආකාරව දෙමාපියන් අතරේ මුලින් තිබිච්ච සම්බන්ධය තියාගත්තේ නැහැ. එන්න එන්න සම්බන්ධතාවය අඩු වුණා. ඔය අඩුවීම, ඔය දරුවාගේ සම්බන්ධතාවය අඩුවීම තමයි රංකිරා උන්ද මානසිකව වැටෙන්නත්, පිංචි මහයියා මානසිකව වැටෙන්නත් ප්‍රබල හේතුවක් වුණේ කියන එක කෙටිකතාකරුවා අපිට කතාවේ බොහෝ තැන්වල ඉස්මතු කරලා පෙන්නනවා. රංකිරා උන්දට සත්තු සර්පය නොකාපු දවසක් නෑලු. ඒත් මේ පොළඟෙක් කෑවයින් පස්සේ විතරයි රංකිරා උන්දා දුර්වල වෙන්න පටන් ගත්තේ. ඒ හේතුව මොකද්ද? ඒකම නෙවෙයි, පොළඟාගේ පොළොම්බිසම නෙවෙයි, දරුවා නැති පාළුව හදවතට දැනෙනකොට තමන්ගේ මානසික වියෝව දරාගන්න බැරි වීම නිසා තමයි ගොඩාක් දුරට දුර්වල වුණේ. හතුවරයා දෙමාපියන් දරුවන් තුළ ඇති බැඳීම ඉතා හොඳින් විවරණය කරලා පෙන්නනවා. මේ පිය සෙනෙහස කොහොමද කියන එක රංකිරාගේ චරිතයත් හිං එකාගේ චරිතයත්
අතරින් හොඳට මතු කරලා පෙන්නන. රංකිරා කියන්නේ දැවැන්ත උසමහත පුද්ගලයේ වුණාට අද ශාරීරිකව වැටිලා ඉන්නේ ඒ පෙනහසේ අඩුව නිසා, තමන්ගේ දරුව නිසා. අවුරුද්දකට පෙර එවපු ලෙවුම් කඩදාසි කඩදායි පවා හොය හොය බලනවා. ඒවා නැවත නැවත කියන්නේ කුඹුරට යන හැම දවසකම ඒ ලෙවුම් කඩදාසිය අරගෙන යන්න ඔව් අමතක කරේ නැහැ. ඒ දරුවා එවපු ලෙවුම, ඒ ලෙවුම එහෙම ගෙනෙල්ලම ඒ ලෙවුම නැති වුණා. ඒ රංකිරා තාම හොයනවා ඒ ලෙවුම කෝ කියලා. මේ බලාගත් අත බලාගෙන ඉන්නේ මේ දරුවා කෙරෙහි සිතුවිල්ල. අම්මලා තාත්තලා ඔය දරුව ගැන තියෙන සිතුවිල්ල, ඔය පොදු සිතුවිල්ල බව සයිමන් නවගත්තේ ගම කෙටි කතා කරුවා අපිට ඉතා හොඳින් පැහැදිලි කරලා දෙනවා. පින්චි මහයියා කියන්නේ ඉතාම හොඳ අම්මා කෙනෙක්, ඉතාම හොඳ ගෘහණියක්, ඉතාම හොඳ බිරිඳක්, භක්තිමත් උපාසිකාවක්, ක්‍රියාශීලී කාන්තාවක්, ගැමි කාන්තාවක්, කවුරුත් අතර සුහද චරිතයක්, කාටත් බෙදා හදාගෙන දීලා ජීවත් වුණු චරිතයක්. ඒත් අද පින්චි මහයියත් හුදකලා වෙලා ඉන්නේ තමන්ගේ දරුවා නැති සොබින්. පින්චි මහයියා දරුවා නැති සොවින් දර්ශනයස ඉස්මතු කරනවා වාගේම පින්චි මහයියාගේ සිතෙහි තවත් පහළ වෙන සෙනෙහසක් තමයි රංකිරා උන්දෑගෙන තමන්ගේ සැමියා ගැන. නිතරම රංකිරා උන්දා පිය සෙනෙහසෙන් යුතුව තමන්ගේ දරුවා කෙරෙහි විතරක් ආදරය දක්වා සිටියත් පින්චි මහයියා මෙතන ඊටත් එහා ඉහළට ගිය කෙනෙක්. පින්චි මහයියා සැමියා ගැනයි දරුවා ගැනයි දෙන්න ගැනම හිතන. කතාව ආරම්භයේ රංකිරා උන්නු ආකාරය විමරණය කරන කෙටි කතා කරුවා ඊට පස්සේ තමන්ගේ දෘෂ්ටිය යොමු කරන්නේ පින්චි මහයියා දිහාව. ඈලි පවුඩ වතුර ටිකක් තියාගෙන කුස්සියට වෙලා ඉන්නවා. වතුර මුට්ටියක් ලිපේ තියාගෙන කල්පනා කරනවා 6 මාසෙකින් පස්සේ පන්සලට ගියේ නෑ සිල් ගන්න. 6 මාසෙකින් පස්සේ ගියේ නෑ හෙට පුරා පෝය දවසේ හෙටවත් යන්න ඕන සිල් ගන්න. පින්චි මහයියා සිල් ගන්න යන්නේ අනිත් කාන්තාවන්ගේ ඇවටිල්ලටත් නෙවෙයි, තමන්ගේ ආත්මය හදාගන්නත් එලෝසුවේ ලබා ගන්නත් නෙවෙයි, තමන්ගේ සැමියාට ඉක්මන් සුවේ ලබා දෙන්න කියලා ආගමානුකූලව ඒ දෙවිදේවතාවුන්ගෙන් සහ බුදුන් වහන්සේගේ සරණ ලබා ගන්න. මේ විදියට සැලසුම් කරගෙන පින්චි මහයියා තමන්ගේ සැමියාට මේක කියන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්නවා. මාස 6කට පෙර ඒ පොළඟා දෂ්ට කරයින් පස්සේ පුදුමාකාර දුකක් වින්දා පින්චි මහයියා රංකිරා උන්දවරක බලා ගන්න. ඒකෙන් අපිට පැහැදිලිව පේනවා තමන්ගේ සැමියා කෙරෙහි පැවති අපරිමිත සෙනෙහස, ස්වාමි භක්තිය කොයිතරම් ප්‍රබලද කියලා. අදට ඇය කල්පනා කරන්නේ සැමියාගෙන් අහලා තමයි පොයට සිල් ගන්න යන්නේ. කලින් දවස්වල යන්න බැරි වුණා ආවතේව කරන්න ඕන තමන්ගේ සැමියාට. අදවත් ගිහින් එන්න ඕන. පින්චි මහයියා ඒකට දැන් උරුමානම අල්ලනවා. ඒක කියාගන්න
අතර වටේ ඇවිදිනවා වැඩක් නැති වුණත් රාම් කිරා උන් දෛස්තරයි ඒ ඇවිදින්නේ කතාවට අවතීර්ණය වෙන්න මිසක් වෙන කිසි දෙයකට නෙවෙයි ඒ නිසා වෙලාවකට ඇය ඇවිල්ලා කතාවට පටන් ගන්නවා වතුර රත් වෙනවා ඒකක්ද ඕන කෝපි එකක්ද ඕන ආමං කෝපි එකක් හදාගෙන එන්න ඒ අතරේ කුවක් ගෙඩියක් ලිව්වනම් මේ සියල්ලම කරන්නේ පින්චි මහයියා වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි තමන්ගේ සැමියාව තමන් වෙතට ඒ කතාවට අවධානය ලබා ගන්න ඒත් ඒ කිසි දෙයක් පිළිබඳව රං කිරා උන්ද හිතන්නේ නැහැ කිසි දෙයක් පිළිබඳව ඇහෙන්නේ නැති ගානට ඉන්නවා නෑසුනසේ බීරපුසේ ඉන්නවා මේ වගේ වෙලාවට පින්චි මහයියා සමහර විට මහ හයියෙන් කතා කරනවා ඒ මහ හයියෙන් කතා කරත් රං කිරා උන්ද ඒකවත් මායින් කරන්නේ නැහැ කොයි තරම් ආදරණීය බිරිඳක්ද තමන්ගේ සැමියාව ඒ තරම් අවධානයට අරගෙන ඒ හෙට දවසේ යන්න තියෙන ගමනට අවසරය ලබා ගන්න උත්සාහ දරන හැටියෙන් කියනක කෙටි කතාකරුවා අපිට ඉතා හොඳින් පැහැදිලි කරලා පෙන්නන ඒත් අසාර්ථක වෙනවා රං කිරා උන්දගෙන් කිසිම වචනයක් ලැබෙන්නේ නැහැ රං කිරා උන්දා මේකට කැමති කියන්නේත් නැහැ අකමැති කියන්නේත් නැහැ ඒ බලාගත්තාම බලාගෙන ඉන්නවා ඒත් පින්චි මහයියා හිතනවා මෙයා මේ කැමැත්තක් නැති නිසා කමන්නේ ඒ අකමැත්ත ප්‍රකාශ කළත් පින්චි මහයියාගේ විශේෂත්වය තමයි කිසිදු වෙනසක් නොකොට ඒ මොහොතේ පෙරසේම පෙර ආකාරයටම රං කිරා උන්දට සලකනවා කෝපි එක හදලා දීලා වතුර එකක් දීලා කට හොදන්න අතට ගත්ත වතුර එක කටට අරගෙන ගොල ගොල ගාලා කට සෝදලා පෙරස් ගාලා එළියට දාලා අර කෝපි එක බොන්න අතට අරගත්තා ඒ ගන්නකොටවත් පින්චි මහයියා දිහාලේ නිකම්වත් බැලුවේ නැහැ ඒ අතරේදී ඇන තියාන බුලත් වංගඩිය දාලා බුලත් කොටන පින්චි මහයියා අනුවේදනීය ලෙස බලනවා මේ රං කිරා උන්දාගේ කොණ්ඩෙට වෙච්ච දෙයක් දත්වලට වෙච්ච දෙයක් කියලා ඒ කාලේ සිහින මවනවා අතීතයේ සීගන්නනවා පින්චි මහයියා ඒ කාලේ රං කිරා උන්දාට තිබිච්ච කොණ්ඩේ ස්වරූපය දත්වල ස්වරූපය ශරීරයේ ස්වරූපය ඇය සුසුම් හෙලන්නේ වෙන කිසිවක් නිසා නොවෙයි තමන්ගේ සැමියාට වෙච්ච සිතුවිල්ල ගැන දෙය ගැන ඒ රං කිරාට මේ කිසිවක් සිහියට එන්නේ නැති ගානට ජීවත් වෙනවා. පින්චි මහයියා නම් හිතන්නේ මෙයාට මේ ස්නායු දුර්වලතාවය නිසා මේ කිසිවක් දැනෙන්නේ නැතුව ඇති කියලා. ඒන් කුඹුරු කොටන්න රං කිරා උන්දෑ තරම් දක්ෂයෙක් හිටියේ නැහැ. ගමේ මිනිස්සුත් එක්කගෙන ගිහින් පුරාණ වැවක් හොයලා ඒ වැව සුද්ධ පවිත්‍ර කරලා ඒ වැව හදන්න මූලික වුණේ රං කිරා උන්ද ගමේ ගොයියොත් එක්කගෙන ගිහින් ඒ වැව හදලා ඒ වැවෙන් වතුර අරගෙන දෙල්ලාය ඇස් වැද්දුවේ රං කිරා උන්ද නිසා රං කිරා උන්ද ඒකේ මූලිකයා වෙච්ච නිසා උන්දට නමක් තියන්න දුන්නා උන්ද ඒකට තිබ්බේ මොකද්ද ඊනාගම වැව ඊනා වැව ඊනා වැව කියලා එම නම තියන්න හේතු වුණේ තමන්ගේ පුතා සිහි වෙන්න
බලන්න පියෙක් තමන්ගේ පුතාගේ නාමයෙන් දැවැන්ත නිර්මාණයක් කරනවා. ඒ කියන්නේ කොයිතරම් සෙනෙහසක් මේ පියා තුල තියෙනවාද කියන. පිය සෙනෙහස කියනකොට අපිට මතක් වෙනවා සුද්ධෝදන රජතුමා. සුද්ධෝදන රජතුමා පිය සෙනෙහස පිළිබඳ ඉතාම වටිනා අදහසක් ඉදිරිපත් කරපු කෙනෙක්. ඒක චුල්ල වර්ග පාලියේ සඳහන් වෙනවා හරි ලස්සන. සුද්ධෝදන රජතුමා සිද්ධාර්ථ කුමාරයාව හදා වඩා ගත්තේ ඉතාම ආදරයෙන් සෙනෙහස. මහා චක්‍රවර්ති රජ කෙනෙක් කරලා තමන්ගේ රාජ්‍ය පවරා දීලා පුතා රාජ්‍ය කරනවා දකින්ද තිබුණේ පුතුමාකාර ආසාවක්, අසීමිත ආසාවක්. ඒත් එය ඉෂ්ට වුණේ නැහැ. ගීගේ අත්හැර ගිය සිදුහත් කුමාරයාගෙන් ඒ පුත්‍ර සෙනෙහස අහිමි වූ සුද්ධෝදන රජතුමා පුදුමාකාර වේදනාවට පත් වුණා. ඒ වේදනාව තරමක් හෝ සමනය කරගත්තේ සුද්ධෝදන රජතුමාගේ මුණුබුරු සිදුහත් කුමරුගේ පුතු රාහුල කුමාරයාට. ඒ අඩුව පිරිමසාගෙන සිටින කාලයේදී දවසක් රාහුල කුමාරයා යනවා සඳුළුතලයේ ඉඳලා බෑගෙන බුදුන් වහන්සේගෙන් දායාද ඉල්ලන්න. එයාට දෙනව හොඳ දායාදයක්, වටිනාම දායාදය. එයත් ශාසනේ මහාන කරනවා. සුද්ධෝදන රජුරුවන්ට දරා ගන්න බෑ මේ වේතනාව. ඉවසා ගන්න බෑ. පුතුමාකාර හදවතට වේදනාවක් දැනෙන්නේ. ඔය සියලුම වේදනාවන් දුරස් කරගත්තේ නන්ද කුමාරයාට. පුත්තනතුර හිටියා. තවත් ටික දවසක් යනකොට නන්ද කුමාරයාවත් මහාන කරනවා බුදුන් වහන්සේ. සුද්ධෝදන රජතුමාට මේක ඉවසන්න බැරි වුණා. ඉවසන්න බැරි වෙලා සුද්ධෝදන රජතුමා කේන්තියෙන් යනවා බුදුන් වහන්සේ ඉදිරියේ. ගිහිල්ලා දැඩි ලෙස කියනවා, ඔබ වහන්සේට තේරෙන්නේ නැහැ මේ පුත්‍ර ස්නේහය කියන්නේ මොකද්ද කියන්නේ. දරු සෙනෙහස තේරෙන්නේ නැහැ. නමුත් මට දැනෙනවා ඒ දරු සෙනෙහස කොහොම දෙයක්ද කියලා. දරු සෙනෙහස වනාහි සමසිඳ මාස දක්වා මාස සිඳ ලේ දක්වා, ලේ සිඳ නහර දක්වා, නහර සිඳ ඇට දක්වා, ඇට සිඳ ඇට මිදුළු දක්වා ගොස් මුළු ශරීරයේම දිවන දෙයක්. ඒ නිසා ඔබ වහන්සේට ඒක තේරෙන්නේ නැහැ. මීට පස්සේවත් මහාන කරනකොට දරුවේ දෙමාපියන්ගේ අවසරයක් ඇතුව මහාන කරන්න. ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ ශික්ෂාපදයක් පැනවුවේ, දෙමාපිය අවසරයක් නැති කෙනෙක් මහාන කරන්නේ නැහැ කියන. අන්න සෙනෙහස, ඒ ස්නේහය, ඒ සුද්ධෝදන රජුරුවන්ගේ ස්නේහය, සෙනෙහස, මේ රංකිරා උන්දෑගේ සෙනෙහස තුලින් අපිට ඉතාම හොඳින් පේනවා, පැහැදිලි වෙනවා. ඒක මතක් වෙනවා. මං ඒකයි කිව්වේ සයිමන් නවගත්තේගම කියන්නේ සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳව හසල අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ නිසා තමයි ඒ කතාවම වෙනස් ආකාරයකට මෙතුමා අපිට ගේන්නේ. රාම්කිරා උන්ද එදා දරුව විභාගෙට ඉස්සත්ට ඉදිරිපත් කරනවා ඉස්කෝලේ යවන්න ඕන කියපු වෙලාවේ විරුද්ධ වුණේ පුදුමාකාර විදියට. ඒකෙන් පැහැදිලි වෙනවා ඒ සෙනෙහස. දැන් දෙන්න මේ විදියට කටයුතු කරනවා. මේම කටයුතු කරගෙන ඉන්න අතරේ මේ පුතා දකින්නවත් නැහැ, බලන්නවත් නැහැ. අවම වශයෙන් හරියාකාර ලියුමක්වත් එවන්නේ නැහැ. හැබැයි මේ පුතාගේ චරිතය මේ කතාව තුළ ඉස්මතු කරලා පෙන්නන්නේ නැහැ. හේතුව
මේ පිටවෙච්ච පුතා ගැන කියනවාට වඩා කෙටි කතාකරුවාට උවමනා වුණේ මේ මෞපිය ධාරක සෙනෙහස පිළිබඳව ඉස්මතු කරන්න. අම්මා තාත්තා අතරේ දරුවන් කෙරෙහි ඇතිවන සෙනෙහස ඉස්මතු කරන්න තමයි මේ කෙටි කතාකරුවාට වැඩි උවමනාවක් ඇති වුණේ. ඒ නිසා තමයි හීන් එකාගේ නමක්වත් සඳහන් කරන්නටුව එහෙම ඉන්නේ. නමුත් ඒ හීන් එකාගේ තමන්ගේ පුතාගේ චරිතය තමයි මේ රංකිරාගේ සහ පිංචි මහයියාගේ චරිතය උද්දීපනය කරන්න කෙටි කතාකරුවා යොදාගන්න. ඔය ඉන්න අතරේ තමයි මේ රංකිරා පිංචි මහයියා වැවට යනවා වතුරගේ. මේ ගැමි සංස්කෘතියක් ඉතාම හොඳින් පෙන්නනවා. වැව, පන්සල, ගම, වෙල ඒ සියල්ලම හොඳට පෙන්නනවා. කෙටි කතාවේ සංක්ෂිප්තභාවය රැකගෙන මේ සියල්ලම ඉදිරිපත් කරන්න පුළුවන් වීම මේ කෙටි කතාකරුවාගේ දක්ෂතාවය. ඒ නිසා මේ කෙටි කතාව තවත් ඉදිරියට යනකොට ඔන්න දැන් පිංචි මහයියා වැවට යනවා වතුරගේ. වෙනදා කඩිසර ගමනින් වැවට යන කෙනාව අද මන්දගාමී විදියට යන්නේ. පපුවටත් හතිය ඇවිල්ලා. ඇයි ඒ? මොකද්ද කතුවරයා කියන්නේ? එක පැත්තකින් රංකිරා උන්දට සෙනෙහස පුද කරනවා ඒ වේදනාව. අනිත් පැත්තෙන් තමන්ගේ දරුවාට සෙනෙහස පුද කරනවා ඒ වේදනාව. ඒ වේදනාවන් දෙකම දරා ගන්න බැරි වීම තමයි පපුවට හසිය ඇවිල්ලා කියලා කියන්නේ. වචන දෙක තුනයි. නමුත් බොහෝ අදහස ප්‍රකාශ කරනවා. මේ අතරේ තමයි රංකිරා උන්දත් ඔය කුහෙද ගිහින් තමන්ගේ පැත්තකට දාලා තිබුණු කැත්තයි වාම්පතුල් දෙකයි අරගෙන ගියා. බුරු පැත්තට, වැව් පැත්තට, පරණ පුරුද්දට. දැන් සිහිය ටික ටික විකල් වෙච්ච ස්වභාවයක් පෙන්눔 කරනවා. ඒ සිහිය විකල් වෙලා නැහැ. මෙතන තියෙන්නේ සෙනෙහසේ ප්‍රශ්නයක්. ඇවදගෙන ඇවදගෙන යනකොට ගැමියෙකුට අහු වෙනවා මේ කොහෙද මෙයා යන්නේ කියලා. මේ ගමේ ගැමියෝ එකිනෙකාට එකිනෙකා හරි සමීපයි සෙනෙහවන්තව කටයුතු කරේ. ආයෙත් මෙයා රංකිරා උන්දව එක්කගෙන ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා බලනකොට ගෙදර කවුරුත් නැහැ. ඒ නිසා ගෙදර ඉන්න බිරිඳ පිංචි මහයියා එනතුරු මේ ගැමියා බලාගෙන ඉන්නවා මේ රංකිරාගේ රැකවරණය. අන්න සෙනෙහස, එතනත් සෙනෙහස. මේ කතාව පුරාවටම සෙනෙහස දෙන්නේ. සෙනෙහස කියන්නේ කොහොම දෙයක්ද? පුළුල් දෙයක් කියලා අපිට ඉස්මතු කරලා පෙන්නන. ඔය අතරේ පිංචි මහයියා යනවා වැවට වතුරට. යනකොට ඒ ගමේ, එයාගේ ඒ ගමේ තවත් ගැහැණු මනුස්සයෙක් හම්බේනවා. මෙයා එක්ක කතාවට යනවා. මේගොල්ලෝ හරි සුහදයි. ඒ සුහදත්වය නිසාම කියනවා, උඹ දන්නේ නැහැනේ උඹලගේ පුතා අයියේ අර වයර්ලස් එකෙන් කතා කරානවා. වයර්ලස් කියලා පැරණි වචන මිනිස්සු භාවිතා කරේ ගුවන් විදුලිය. පුතා කතා කරාලු. හැබැයි පුතා කතා කරපු එක ඔක්කොම ඇහුවා. ඇයි? ඊට පස්සේ මුළු ලංකාවටම කෘෂිකර්මය පිළිබඳ ඇමති කතා කරන්න හිටියේ. වැව්වමුණු පිළිබඳව ඇමති. ඒ කතාව අහන්න කට්ටිය ගොඩාක් දෙනෙක් හිටියා. ගමේ කඩේ විතරයි වයර්ලස් එකක් තියෙන්නේ ගමට. ඔතනට එනවා විශේෂ දෙයක් අහගන්න. ඒ ඇමතිගේ කතාවට කලින් ගියේ පුතාගේ කතාව උඹලගේ. ගොඩාක් දෙනෙක් ඇහුවා. ඒ වුණාට හැබැයි එකකුටවත් තේරිලා නැහැ කියපු ඒවා.
මෙයා කතා කරලා තියෙන්නේ පොත්පත් ගැනයි නාට්‍ය ගැනයි. පුතා පොත් ලියන කෙනෙක්, නාට්‍ය කරන කෙනෙක්, කලාකරුවෙක්. සල්ලිත් ඒ තරම් නැහැ. විශ්වවිද්‍යාලයේ ගියාට අවසාන විභාගයට පෙනී හිටියෙත් නැහැ. ඔය යාළුවෝ කවුරු හරි උදව්වක් කරලා කීයක් හරි දුන්නම ජීවත් වෙන කෙනෙක් කොළඹ රටේ හිටියා. ඔන්න පෙන්නුම් කරනවා කෙටි කතා කරුවා මේ අම්මයි තාත්තටයි දෙන දුක වේදනාව තමන්ගේ දරුවන්ට ලැබෙන බව. සෙනෙහස පුදනවා වගේම සෙනෙහස ගන්නවා වගේම අපි සෙනෙහස පුදන්න ඕන පෙරලා එතකොට තමයි ඒවා එකිනෙකාට එකිනෙකාට ලැබීම් ලැබෙන්නේ. රාංකිරා සෙනෙහස දැක්වුවත් හිං එකාට, පිංචි මහයියා සෙනෙහස දැක්වුවත් හිං එකාට, පුතා සෙනෙහස දක්වන්නේ නැතිනම් ඒ පුතාට මොනවද ලැබෙන්නේ? සියල්ලම නොලැබෙනවා විතරයි. තාත්තාට සර්පය දෂ්ට කරලා ආවේ දවස් 4කට පස්සේ. එච්චර ලොකු සල්ලියක් තිබ්බෙත් නැහැ, රුපියල් 100යි තිබ්බේ. ඒ 100 එම් පිටින්ම බෙදාට දුන්නා. ඒ කියන්නේ ගෙදරට සත පහක්වත් දුන්නේ නැහැ. අන්න පුතා ගැනත් හොඳ විස්තරයක් කෙටි කතාව ඇතුළ කරනවා. මේ චරිත යොදාගෙන චරිත වලින් හරඹ කරන කෙටි කතා කරුවෙ තමයි සයිමන් නවගත්තේගම කෙටි කතා කරුවා කියන්නේ. අවසානයේ දැන් අර දෙන්න අතන කතා කරලා ඉවර වෙලා වයර්ලස් එකෙන් කතා කරා කිව්වා විතරයි. පින්චි මහයියට මෙලොව සිහියක් නැහැ. යනකොට වෙච්ච මහන්සිය දැනුනෙත් නැහැ. පපුවට හතිය ආවෙත් නැහැ. එකවරටම කඩාගෙන ආවා ගෙදර. ඒ එනකොට අර ගමේ මිනිස්සුයත් එක්ක වාඩි වෙලා ඉන්නව රාංකිරා වුණා. ඒ ගමේ මිනිස්සුයක් කෙනා මෙන්න කොහේ ගියාද දන්නේ නැහැ. උඹලා කවුරුවත් නැති නිසා මම මේ බලන් හිටියා කවුරු හරි එනකම්. ඒක කිසි දෙයකට මායින් නොකරපු තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැති රාංකිර පෙන්චි මහයියා රාංකිරා උන්දට කියනවා අපේ පුතා වයර්ලස් එකෙන් කතා කරාද දෙදුවලු. රාංකිරා උන්දගේ අර තිබුණු ලෙඩ ගතිය ඉක්මනින්ම නැති වුණා වගේ දැනුනා. මෙච්චර කාලයක් කතා නොකර බලාගත්තත් බලාගෙන හිටපු රාංකිරා උන්දා පින්චි මහයියා ඒ කියපු කතාව ඉතා හොඳින් අවධානයට ගත්තා. ඒ මොකද්ද? ඒ සෙනෙහස, දරු සෙනෙහස. මේම ටික වෙලාවක් කල්පනා කරගෙන හිටපු රාංකිරා උන්දා ආයෙත් යන්න ගියා. පින්චි මහයියා කියනවා ඔය අමුඩලෙන් සුවවත් ඔළුවේ දාගෙන ගියා නම් අවකාශයකේ ඔය කොහෙද යන්නේ කියලා. එක එල්ලේ ඉලක්කය ඔස්සේ ගියේ ගමේ කඩේට. ගමේ කඩේට යනකොට ඒ කඩේ හිටපු තරුණ තරුණයෝ ඔක්කොම සාමාන්‍ය මිනිස්සුත් නැගිටලා රාංකිරා උන්දට ගරුස්කරා වගේ සැලකිල්ල දැක්. ඒ ගම්වල තිබුණු ස්වභාවය පෙන්වන. ඇයි අසරණ වෙලා ඉන්න කෙනෙකුට ඔවුන් ගම්වල අය පීඩාවට පත් කරන්නේ නැහැ. රාංකිරා උන්ද බලාගෙන ඉන්නවා මුදලාලිගේ ඉසට උඩින් රාක්කය උඩ තියෙන එක දෙයක් දිහා. මොකද්ද ඒක? වයර්ලස්. මුදලාලි අහනවා මොකෝ? රාංකිරා උන්ද කියනවා අන්න ඔය වයර්ලස් එක ටිකක් දාන්න මගේ හීන් එකාගේ කටහඬවත් අහගන්න කියලා. ඒ කතාව ගියේ දැනට දවස් ගානකට ඉහළ. ඒක ආයෙත් රේඩියෝකේ නැහැ. රාංකිරා උන්දට ඒ අවබෝධයවත් නැතුව නෙවෙයි. නමුත් අර ආසාවට ආවේ. එහෙම නැහැ කිව්වයින් පස්සේ බලාපොරොත්තු සුන් කරගත්තු රාංකිරා ආයෙත් ගෙදරට ආවා. ආයෙත් ගෙදරට ඇවිල්ලා පෙර විදියටම හිටියා.
අවසානයේ මේ කතාවේ අනුවේදනීය භාවය කෙටි කතා කරුවා ඉතා ලස්සනට ඉස්මතු කරලා පෙන්නනවා. එදා රාත්‍රියේ පුතාලාගේ තාත්තා අසල හිඳගෙන ඔහු සඳහා පිංචි මහයියා බුලත් පිටක් කොටමින් සිටියාය. තාම පිංචි මහයියා රංකිරාව අතහැරියේ නැහැ. අවසානයේදී බොහෝ වේලාවක් කල්පනා කොට ඈ මෙසේ කීවාය. ඕව මොකක්වත් හිතට මතට ගන්ඩ එපා. තමන්ගේ සැමියාට තමන්ගේ දරුවකුට වගේ සෙනෙහසෙන් කියලා දෙනවා. බලන්න එතනත් සෙනෙහස ඉස්මතු වෙනවා. මං හෙට පන්සල් නොයා ඉන්න තීරණේ කෙරුවා. මං පන්සල් යන්නේ නැහැ. මෙතන ඉන්න තීරණේ කරා. ඒ කියන්නේ මොකද්ද? ඔයා තනි කරන්නේ නැතුව කාගෙන් සෙනෙහස නොලැබුණත් මගෙන් සෙනෙහස ඔයාට ලැබෙනවා කියන එක තමයි මේ කෙටි කතා කරුවා කතාව අවසානයේට ඉස්මතු කරලා පෙන්වන්නේ. අන්න ඕක තමයි ස්නේහය කියන කෙටි කතාවේ කතා සාරය. ඔය කතා සාරය හොඳින් මතක තියාගන්න ඕන හේතුව අපිට විචාර ප්‍රශ්න ලියනකොට ඒවා වැදගත් වෙනවා. ඒ අදහස් ඉස්මතු කරමින් ලියන්න ඕන. විචාරයේ නිදසුන මම දුන්නම විචාරය ලියනකොට ඔයාලා ඒ විචාරය ලියනකොට ඒවා හොඳින් විග්‍රහ කරලා ඉස්මතු කරලා පෙන්වන්න ඕන. එනිසා අපිට මේ කෙටි කතාවෙන් විවිධ ශේත්‍රයන් පිළිබඳව කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් විභාග ප්‍රශ්න පත්‍ර වලට වගේ නිර්මාණය වෙනකොට ප්‍රශ්න ඒ මොන ශේත්‍රද කියලා අපි බලලා ඒවට අපි සූදානම් වෙන්න. මේකේ මේ ස්නේහ කෙටි කතාවෙන් මම ඔයාලට මුලින්ම කියලා දුන්නා කෙටි කතා කරුවා අපිට කියලා දෙන්නේ අනිවාර්යයෙන්ම සෙනෙහස පිළිබඳව කතාවක්. මේ සෙනෙහස හරි පුළුල්. පුළුල් කියලා කියන්නේ මේ කතාවෙන්ම කතා කරුවා අපිට කියනවා තාත්තා දරුවාට දක්වන සෙනෙහස, අම්මා දරුවාට දක්වන සෙනෙහස, අම්මා නැතිනම් බිරිඳ සැමියාට දක්වන සෙනෙහස, අසල්වැසියා අසල්වැසියාට දක්වන සෙනෙහස, මේ සියල්ලම කැටි කරගත්ත පුළුල් දෙයක් තමයි සෙනෙහස කියන්නේ. එතකොට මේ කතාවේ අපි එක ශේත්‍රයක් ගත්තත් අපිට කියන්න පුළුවන් ස්නේහය කියන්නේ පිය සෙනෙහස ඉස්මතු කරන නිර්මාණයක් කියලා. ස්නේහය කියන කෙටි කතාවෙන් කරන්නේ පිය සෙනෙහස ඉස්මතු කරන නිර්මාණයක් කියලා එක පැත්තකින් අපිට කියන්න පුළුවන්. පිය සෙනෙහස කියන්නේ රංකිරා උන්ද දරුවා කෙරෙහි දක්වපු සෙනෙහස ඒ දාරක සෙනෙහස කෙබඳුද කියලා කෙටි කතා කරුවා අපිට ඉතා හොඳින් පෙන්වලා දෙනවා. අවස්ථා කීපයක් ගත්තොත් අපි නිදසුන් කීපයක් ගත්තොත් අපි මෙන්න මෙහෙම හිතන්න පුළුවන්. අනේ මහත්තයෝ මට ඉන්නේ ඔය කොල්ලා විතරයි. හරක් පැටියෙක් දක්කාගෙන යන්න. මං පස්සේ නගුල් අල්ලන්න. ඔය කෝකටත් ඉන්නේ ඔය කොළු පැටියා විතරනේ මහත්තයෝ. අන්න බලන්න දැන් එයාගේ ඒ සෙනෙහස ඉස්මතු වන ආකාරය හොඳට පෙන්නුම් කරලා පෙන්නව තමන්ගේ පුතා කෙරෙහි. ඊළඟට තව එකක් තමයි හීන් පුතා මොකක්ද එකකට හඬයි. කොල්ලන්ගේ කොල්ලගේ තාත්තා ඔහු වඩාගෙන මිදුලට එයි. ඔහු ඔසවමින් පද්දමින් සනසන්නට හදයි. මගේ පුරහන් කරල මගේ වියට ගෙඩිය වියට ගෙඩිය. බලන්න රංකිරා උන්දා නලවපු හදපු නලවලා හදපු කොල්ලා
කොයි තරම් සෙනෙහසක් දැක්වුවද ඔබටත් එහෙමයි අපිටත් එහෙමයි සමස්ත සත්වයාටම දෙමාපියන්ගේ සෙනෙහස ලැබෙන්නේ මේමයි කියන එක තමයි කෙටි කතා කරුවා ඉස්මතු කරලා පෙන්වන්නේ. අනේ මුදලාලි උන්නේ අරක ටිකක් දාන්න මගේ හීන් කොල්ලගේ කටහඬ ටිකක් අහන්න බලන්න කොයි තරම්නම් අනුවේදනීය හීන් කොල්ලගේ කටහඬ දාන්න. අන්න එහෙනම් පුතේ ඔය නිදසුන් තුන දැන් ඉක්මනින් ලියා ගන්න ස්නේහය පිය සෙනෙහස ඉස්මතු කරන නිර්මාණයකි කියන ඔය නිදසුන් තුන. ඔයාලට විග්‍රහ කරලා ලියා ගන්න පුළුවන් ඒ නිසා නිදසුන් විතරක් ලියා ගන්න. ඕ එතකොට අපිට කවි සාහනවා ස්නේහය කියන්නේ එක දෙයකට විතරක් සීමා නොවන දෙයක් නේද කියලා. ඔව් ඇත්ත. අම්මා තාත්තා අතරේ නැතිනම් සැමියා බිරිඳ අතරේ පවතින්නේ ස්නේහය. පියා පුතා අතරේ පවතින්නේ ස්නේහය. පුතා පියා අතරේ පවතින්නේ ස්නේහය. ගමේ අය ගමේ අය අතර පවතින්නේ ස්නේහය. මේ සෙනෙහස කියන එක එක පටු දෘෂ්ටියකින් නෙවෙයි පුළුල් දෘෂ්ටියකින් තමයි සයිමන් නවගත්තේ ගම කතුවරයා ඉස්මතු කරලා තියෙන්නේ. ඔව් දිව්‍යා මේ උද්ෘත ලියලා උද්ෘත වලට අර අපි ඉස්සර ලියපු විදිහට විචාර ලියන්න ඕන. විචාර ලියනකොට මම ඔය කතා කරපු දේවල් තමයි විග්‍රහ කරලා ලියන්න ඕන. කෙටි කතාව හැබැයි හොඳට බලා ගන්න. කියලා ඉක්මනට ලියා ගන්න පුතේ ලියලා මට මැසේජ් එකක් දාන්න. හරි දැන් පුතේ ඕවා ගත්තම මම ඔය කොටස් කීපයක් ඔය ඔතනින් කෙටි කතාවෙන් උපුටා ගන්න තියෙනවා. තව තියෙන ඔය සෙනෙහස ගැන කියවෙන බොහෝ අවස්ථා ඒවා විචාරයේදී ලියන්න ඕන.
ඇයි අර මං කිව්වේ වැවක් හැදුවා තමන්ගේ පුතා නමින්. තාත්තා කෙනෙක් පුතා නමින් වැවක් නිර්මාණය කරනවා කියන්නේ කොයිතරම් සෙනෙහසද? අර වැව පෙන්නුම් කරන්නේ අර සෙනෙහසේ තරම. අන්න ඒවත් මේකට විචාර ලියනකොට මේ උපුටා ගන්නවා. දැන් ඊළඟට අපි බලන්න ඕන පිංචි මායියාගේ චරිතය. කොහොම චරිතයක්ද නිර්මාණය කරලා තියෙන්නේ? මේ කෙටි කතාවේ ප්‍රධාන චරිතය තමයි පිංචි මායියාගේ චරිතය. පිංචි මායියාගේ චරිතය තමයි ප්‍රධාන චරිතය. ඒ ප්‍රධාන චරිතය තුලින් තමයි රංකිරාගේ චරිතය ඉස්මතු කරන්නේ. රංකිරාගේ චරිතය නෙවෙයි ප්‍රධාන චරිතය. ප්‍රධාන චරිතය වෙන්නේ පිංචි මායියාගේ චරිතය. එතකොට මේ පිංචි මායියාගේ ශාරීරික ස්වභාවය පෙන්නුම් කරනවා, මානසික ස්වභාවය පෙන්නුම් කරනවා, යටිසිත පෙන්නුම් කරනවා, ඒ සියලුම මනෝභාවයන් ඉස්මතු කරලා පෙන්නනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් ඔය කෙටි කතා විචාරකයන්ගේ මතානුව මේ පිංචි මායියා කියන්නේ වටකුරු චරිතයක්, පැතලි චරිතයක් නෙවෙයි. මෙතනදී පැතලි චරිතය වෙලා තියෙන්නේ ඒ කියන්නේ චරිතාංගයක් තවත් චරිතයකින් පෝෂණය වෙනවා නම් ඒක පැතලි චරිතයක්. එතකොට රංකිරාගේ චරිතය එහෙම මෙයා හොඳ පැතලි වටකුරු චරිතයක්. අපි අර සුදු චරිත කළු චරිත කියලා කියන්නේ ඕකමනේ. හැබැයි කෙටි කතා කරුවෙකුට හරි අසීරුයි මෙවැනි වටකුරු චරිත නිර්මාණය කරන්න. විචාරකයෝ කියනවා මේවා හරි අසීරු දේවල් කියලා. ඒ අසීරු දෙය සයිමන් නවගත්තේගම මහතා කරලා තියෙනවා. අපිට පැහැදිලි වෙනවා. ඒකයි මේක ශ්‍රේෂ්ඨ නැතිනම් විශිෂ්ට ගණයේ ප්‍රතිභා සම්පන්න කෙටි කතාවක්. පිංචි මායියාගේ චරිතය දිහා බලනකොට අපිට පැහැදිලිව පේනවා මෙයා භක්තිමත් කාන්තාවක්. ඇයි? හතර පෝයටම සිල් ගත්ත කෙනෙක්. පන්සලට දානයක් උයනකොට එදාට තරම් සතුටක් නැහැ පිංචි මායියාගේ මූණේ කවදාවත්. පිංචි මායියා සතුටු වන උපරිම අවස්ථාවක් තමයි පන්සලට දානයක් හදන දවස. පන්සල ගැන පුදුමාකාර හැඟීමක් තිබුණා. බෝධි පූජා ගැන හැඟීමක් තිබුණා. බුදුන් වහන්සේ කෙරෙහි හැඟීමක් තිබුණා. ඒ නිසා මෙයා භක්තිමත් කාන්තාවක් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. එතකොට ඒ වගේම ඒකෙදී අපිට පැහැදිලි වෙනවා හෙට පුරා පෝය දවසයි. හය මාසයකින් ඇසිල් සමාදම් වෙන්නට ගොස් නැත. කොමාරි හෙටවත් සිල් සමාදම් වෙන්නට යා යුතුයි ඈ තීරණයක් ගෙන ඇත. මේ කෙටි කතාව ලියන්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණේ. ඒ කියන්නේ මම කියන શબ્දයෙන් නෙවෙයි වෙනස් දෙයකින්. මේ තියෙන්නේ ඒත් හය මාසයකින් ඈ සීල් සමාදන් වෙන්නට කොස් නැත කියලා ඈ කියන ඔහු ඒ විදිහට තමයි ලියන්නේ. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මෙයා මේ හය මාසෙ නොගියේ ඇයි? තමන්ගේ සැමියා අසනීප වෙලා හිටපු නිසා. නමුත් හය මාසෙට පෙර මේවට සම්බන්ධ වුණා කියන එක තමයි මෙතනින් සඳහන් වෙන්නේ. ඒ නිසා ඒකට ඒක ලියනකොට අර මම කලින් කිව්වා වගේ ඔය කෙටි කතාවේම තියෙන ඔය බුදුදහම ආගම ධර්මයේ පිළිබඳව පිංචි මහයියාගේ කියවන තැන් මේකට එකතු කරලා විචාරය ලියන්න ඕන. ඒ වගේම පිංචි මහයියාගේ චරිතයේ තිබුණු තවත් ලක්ෂණයක් තමයි ස්වාමි භක්තියෙන් යුතු බිරිඳකි. සැමියා කෙරෙහි අසීමිත ආදරයක් තිබුණු කෙනෙක්. තමන්ගේ සැමියා දෙවියෙක් විදියට සැලකපු බිරිඳා. ඒ තරම් ඒ පිළිබඳව තැකීමක් කරා. මෙතනින් කියන්නේ රංකිරාට වඩා රංකිරා තුල තියෙන්නේ සෙනෙහසේ එකාංශයයි.
රංකිරා තුල තියෙන තමන්ගේ පුතා කෙරෙහි විතරයි ස්නේහය. නමුත් පින්චි මහයියා තුල තියෙනවා තමන්ගේ පුතා කෙරෙහි සෙනෙහස තියෙනවා. තමන්ගේ සැමියා කෙරෙහි සෙනෙහස තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ගමේ ගෑනු එක්ක හරි උළුපගයි කියන්නේ ඒ අය එක්ක සෙනෙහස තියෙනවා. මේ ගෙදරට කවුරු හරි ආවොත් කෑම නොකා යන්න දෙන්නේ නැහැ පින්චි මහයියා. එහෙනම් අපිට පෑදිලි වෙනවා සෙනෙහසේ එක අංශයක් නියෝජනය කරන රංකිරාට වඩා සෙනෙහස පිළිබඳව පුළුල් වපසරියක ඉන්න පින්චි මහයියාගේ චරිතය තමයි ප්‍රධාන චරිතය බවට පත් වෙන්නේ. ස්වාමි භක්තිය තිල් ගන්නට යන්නේ ගෙදර උන්දැට බුදුන්ගේ දෙවියන්ගේ ඇල්ම බැල්ම ලබා ගන්න බෝධි පූජාවක් කියන්නටත් එක්ක. අන්න තමන්ගේ සැමියාට බෝධි පූජාවක් තියන්න තමයි මේ මාසේ සිල් ගන්න යන්නේ. කෙටි කතාවේ සමහර තැන්වල සඳහන් කරලා තියෙනවා ගමේ කට්ටිය කියනවලු බෝධි පූජාවක් තිබ්බොත් ඕකට හොඳයි කියලා. රංකිරාගේ ලෙඩේ. ඒ ඔක්කොම දැන් මෙයාගේ හිතේ තියෙන රංකිරා වෙනුවෙන් තමයි ජීවත් වෙන්නේ. හොඳම දේ රංකිරා උන්දෑගෙන් මේකට අවසරේ ගන්න කොයි තරම් උත්සාහ කරනවද මේ පින්චි මහයියා. ඒකෙන් මොකද්ද පැහැදිලි වෙන්නේ? ස්වාමි භක්තිය, සැමියා කෙරෙහි ඇති ආදර භක්තිය, විශ්වාසය, ඒ දේවල්. අවසානේ කියනවා අනේ මම පන්සල් යන්නේ නැහැ, ඔයා ළඟටම වෙලා ඉන්නවා. ස්වාමි භක්තිය පින්චි මහයියාගේ තියෙන. ඒ නිසා ඕව හොඳට ඉගෙන ගන්න උත්කර්ෂ. ඈ නැතිනම් ඉතින් ඔය ස්වාමිය නැතිනම් දන්නවනේ වෙන දේවල්. ඈ ආ ආ හොඳයි. අම්මා ඉන්නවයි ළඟ? නෑ. ආ ඉදිරියත් නෑ? නෑ. අප්ප ගෙනවද ළඟට? නෑ අද නෑ. කෑවා. ආ හොඳයි. බිස්කට් එකක් නම් ඇති ඉතින් ළඟ. ඔය පැය දෙකට ඉතින් මොනවා හරි දැන් නිකන් ඉන්නේ නෑනේ. පටේ දාගෙන හපනවා වට පේනවා ඊට පු ගාව. හරි පුතේ හරි. ඊළඟට මේ පින්චි මායියා කියලා කියන්නේ දරු සෙනෙහසෙන් යුත් උත්තරීතර මවක්. මෙච්චර විතරක් නෙවෙයි පින්චි මායියාගේ චරිතයේ ලක්ෂණ ගොඩාක් තියෙනවා. නමුත් අපිට ගන්න තියෙන්නේ අපිට නිදසුන් තුනක් ලියන්න තියෙන නිසා ඔය ටික ගත්තම හරිම ප්‍රමාණවත් නේද? දරු සෙනෙහසෙන් යුත් මවක් කියලා කියනවා. ඊළඟට කෙල්ලේ මේ විදිහට ලියපන්. ඈ අර ලියුමක් ලියා ගන්න කෙල්ලෙක් එක්කන් ඇවිල්ලා ලියුම ලියන්න කියනවා පුතාට යවන්න. ඒක ලියන්න කියන අවසානෙට මෙහෙම. මෙහාට තවම වැස්ස නැහැ. ඔයෙට වහිනවද? මගේ සුදු මහත්තයාට 33 කෝටියක් දෙවි දේවතාවුන්ගේ පීඨයි. මීට උඹේ අම්මා. බලන්න. මගේ සුදු මහත්තයාට. සමාරු කියන්නේ දෙයියන්ගේ පිහිටයි කියලා. බුදුන්ගේ සරණයි කියලා. මෙයා කියනවා 33 කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි. කොච්චර සෙනෙහසක්ද? දරුවෝ කෙරෙහි. අන්න ඒකයි. හරි. ඔය නිදසුන් තුනක් ලියාගන්න. දැන් ඔය නිදසුන් තුනම ලියා ගන්න. ඉක්මන් කරලා ලියා ගන්න.
හරිද? ඉක්මන් කරන්න. හරි නේද? දැන් ඊළඟට අපි දැන් ඔයාලට පුතේ වන්න ලේසි මේක ඔයාලගේ කෙටි කතා පොත අරගෙන අදාළ තැන ටක්ටක් ගාලා වා ගත්තත් හරි. ඒක හොයන්න තමාට ලියනවට වැඩි වෙලා යයි දන්නේ නැහැ නේ. කමන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරනවා මේ කෙටි කතාව හා සම්බන්ධව තියෙන තවත් ක්ෂේත්‍රයක් තමයි ග්‍රාමීය හේන් ජීවිතය පිළිබඳව කියන යථාර්ථවාදී ප්‍රතිනිර්මාණය. ග්‍රාමීය හේන් ජීවිතය ඒ ඔවුන්ගේ ආර්ථික රටාව ගැන ඒ ග්‍රාමීය ආර්ථික රටාව ගැන එක පැත්තකින් කතුවරයා කෙටි කතා කරුවා හොඳට අපිට කියලා දෙනවා. කොහොමද? ඒකට නම් ගොඩාක් උදාහරණ තියෙනවා. පාන්දර ඉඳලා වල් කොටලා මේ වෙලාව එනකොට ඉර මුදුන් වෙනකොට මුව මසුයි හොඳ කොළ ඇඹුලකුයි එක්ක පුරාම් පිට්ටු ගෙඩියක් දෙකක් කොටා බාලා ගහක් යටට වෙලා සප්පතේට බුදියන වෙලාවනේ මේක. අන්න හේන්වල ගැමි ජීවිතය පිළිබඳව කියවෙන එක අවස්ථාවක්. තවත් එකක් තියෙනවා. ඉන් පස්සු ඇගේ ජීවිතයේ සන්තෝෂයකට තිබුණේ පුතාලා තාත්තා කොටන හේනක වපුරන කුඹුරු කෑල්ලක කුරහන් තල අබ ගොයන් කිරිබණ්ඩි ඇති සරුසාරව වැඩි තිබීම දැකීමයි. අස්සනු කපා පාගන කාලයට කුඹුරු හා හේන යායවල් එකම මගුල් ගෙදරක සිරියාවකි. අන්න හේන් ජීවිතයේ පිළිබඳව කියවෙන්නේ. ඊළඟට මේ හේන් ජීවිතයේ කෘෂි ජීවිතය ගැන කියනකොට වැව අනිවාර්යෙන් සම්බන්ධතාවයක් තියෙනවා. මේ වැව පිළිබඳවත් කියනවා. එක අවස්ථාවක වැව පිළිබඳව මෙහෙම කියනවා. කෙල්ල කොල්ල රංචුවක් පැමිණ සියලු ඇඳුම් උනා දමා කෑකෝ ගසමින් හෙළුවෙම්ම වැවට පැන්නා. ඈ එයින් එක කොල්ලකු දිහා ඕනෑ කමින් බැලුවාය. ඇයිද දන්නා? එකෙක් දිහා ඕනෑ කමින් බැලුවේ නේද? ඒ බැලුවේ වෙන හේතුවක් නිසා නෙවෙයි, තමන්ගේ පුතත් ඒ වගේ කියලා හිතුණලු. එහෙනම් හරි, ඒ නිදසුන් තුනත් ලියාගන්න.
හරි නේද? හරිනේ. ඒවා විග්‍රහ කරන්න ඕන පුතේ අර මම කියපු දේවල් විග්‍රහාත්මකව පෙන්වන්න ඕන. එතකොට තමයි ප්‍රශ්නය පිරෙන්නේ සම්පූර්ණ වෙන්නේ පෝෂණය වෙන්නේ. ඒකට කෙටි කතාවක් හොඳට බලා ගන්න ඕන. කෙටි කතාව කියවන්න හොඳට කම්මැලි කියලා ඉන්නපා නිකන්. ඔය මම දෙන විචාර විතරක් ලියාගෙන ඉන්නපා. කෙටි කතාව හොඳට කියවුවොත් තමයි ඒ වෙන වෙන ඒ කෙටි කතාවේ සඳහන් වෙන වෙන ਵਿਚාරත් කියවන්න. ඒවල අලුත් කරුණු එහෙම එකතු වුණොත් ඒවත් මේ තැන්වල සටහන් කරගන්න. මම නිතරම ඔයාලට කියන්නේ උපරිම කරුණු හොයාගන්න එක එක දේවල් වල. ඔය මේවර විභාගෙට ලියන්න සූදානම් වෙලා ඉන්න ළමයි හොතර මතක තියාගන්න. ඊළඟ ප්‍රතිඵල එන්නේ ඔයාලගේ. ආයෙ නිකන් අප්සෙට් ප්‍රතිඵල එහෙම අරගෙන එන්න ආතරමයි මේ ගාගෙන ඉනාලීක. ගානවා උඹට දෙක තුනක්. හම්බෙන්නවත් එපා පාරෙන්වත්. සංගල්ලෙන් හම්බුණක් ගහනවා. එහෙසා හොඳ ප්‍රතිඵල ගන්න ඕන. මේ පන්ති ළමයි නැවුම් ප්‍රතිඵලයක් දෙන්න ඕන. හොඳ ප්‍රතිඵලයක්. ඊළඟ ළමයිත් එහෙම තමයි. යකඩ උස්සන කට්ටියෙන් ඉන්නවනේ. එයා අයත් හොඳ ප්‍රතිඵලයම ගන්න ඕන බතලි නේද? කවිදලයම ඉන්නවා. හොඳයි. පෝටල් කරන්න බෑ නේන්සන්. ප්‍රතිඵල අරගෙන විශ්වවිද්‍යාලයට යන්න ඕන. ඔය හෝටලේ දිහා බලාගෙන ඉන්න බෑ මීට පස්සේ. ඈ මාලිති රස්මි හිමාසා ඔය ඉන්නවනේ. මේ බාලිකාවේ දරුවා. හොඳයි. ඊළඟට මේකේ තවත් ක්ෂේත්‍රයක් තියෙනවා. ඉක්මන් කරමු පුතේ අපි තව ටික වෙලාවයි තියෙන්නේ. කෙටි කතාවේ තේමාව ඉස්මතු කිරීම සඳහා මම ඔයාලට කිව්වා ඔය චරිතාතර තියෙනවා අන්‍යෝන්‍ය සෙනෙහස බෙදා හදා ගන්න ආකාරය. චරිතාතරේ අන්‍යෝන්‍ය සෙනෙහස බෙදා හදා ගන්න ආකාරය තියෙනවා. අර තියෙන්නේ මේ ගමේ අය පෙන්චිමායියා රංකිරා පුතාට ඔය විදිහට මේ කෙටි කතාව සෙනෙහස කියන්නේ පුළුල් දෙයක් කියන එක ඉස්මතු කරලා පෙන්වන්න උත්සාහ කරන එක. ඒකයි කෙටි කතා කරුවාට මෙතන උවමනා කරලා තියෙන්නේ. මේ එක ශේස්ත්‍රයක් නෙමේ. රංකිරා පුතාට දක්වන සෙනෙහසවත් නෙවෙයි. පෙන්චිමායියා රංකිරාට දක්වන සෙනෙහසවත් නෙවෙයි. මේවා පුළුල් පරාසයක පැතිරලා තියෙන දෙයක්. එදා රාත්‍රියේ පුතාලගේ තාත්තා අසල ඉඳගෙන ඔහු සඳහා පින්චිමායියා බුලත් විතක් කොටමින් සිටියාය. අවසානයේදී බොහෝ වේලාවක් කල්පනා කොට ඈ මෙසේ කීවාය. ඕව මොකක්වත් හිතට මතට ගන්න එපා. මං හෙට පන්සල් නොයා ඉඳ තීරණය කෙරුවා. අන්න සෙනෙහස. දරුව කෙරෙහි විතරක් නෙවෙයි. මේ සෙනෙහසත්. තව අවස්ථාවක් බලන්න. ළමයින්ගේ තාත්තට පොළඟ ගැව්වාට පසු මේ ඔක්කොමලා පැමිණ වටවි බේත් හේත් හොයන්නට. රෑ දාවල් කැලා පීරූහ. බේත් කොටන්නට හැමදෙනාම එක් වූහ. බලන්න ගමේ අය දක්වන සෙනෙහස. මේ හැම එක්කෙනා අතරම මේ සියල්ලම සෙනෙහස. අතිසුවද ලීලාවෙන් ඔහුගේ හිත සැනසීමට කළුදු ගියා උන්දෑ කරන කියන කිසිවා මහලු රංකිරා උන්දෑගේ හිතට ඇල්ලුවේ නැතුවා වාගේ. රංකිරා උන්දා දමද්දහනේ යනකොට කළුදු ගියා හම්බ වෙලා එක්කන් එනවා යන් ගෙදරයන් කියලා. එක්කගෙන ඇවිල්ලා බැලින්නම් ගෙදර කවුරුත් නැහැ. පින්චිමායියා වැවට ගියේ. පින්චිමායියා එනතුරු බලාගෙන හිටිය රංකිරාව දිහා. ඔන්න සෙනෙහස. අන්න ඕකත් ලියාගන්න.
ලියන ඉවරයි නම් පුතේ දැනුම් දෙන්න. ලියලි ඉවරයි සර්. ආ හොඳයි. අවසානටම එක ප්‍රශ්නයක් තියෙනවා භාෂාව ගැන. ඒක පහසුයි, ඒකෙත් නිදසුන් කීපයක් තියෙනවා. මම ඒක දාන්නම්. නමුත් පුතේ එක දෙයක් කියන්න ඕන. මේවා ලිව්වේ නැතිනම් වැඩක් වෙන්නේ නැත. අද හෙටම මේවා ලියන්න ඕන. ලිව්වේ නැතිනම් මේවායෙන් Tamanට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා වෙලාව හදාගෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න අපි අර පන්තියේ ලිව්වා වගේ විනාඩි 30ට එක ප්‍රශ්නයක් ලියන විදිහට අද දේවල් අදම ඉවර කරන්න ආයි තියාගන්න එපා ලබන සතිය වෙනකම්. ඊළඟ සතියේ ඊළඟ කෙටි කතාව සාකච්ඡා කරන්නේ. ඒ නිසා අද දේවල් අදටම තියාගන්න. ඔය ප්‍රශ්න ලියලා ඉවරයි නම් මෙන්න මේ භාෂාව ගැන ප්‍රශ්නේ නිදසුනුත් ලියාගන්න. ගැටලු මොනවා හරි තියෙනවද? ඇඳින්නේම හදාගන්න අර මම කියපු මූලික කරුණු වලින්. ඒවා මිශ්‍ර කරලා හදාගන්න අර ලියපු නිර්මාණයි. එයා ගැන අපි කරපු විස්තරේ මිශ්‍ර කරලා ඇඳින්නේම හදාගන්න. ඊට පස්සේ ඇඳින්නීමට අර වගේ ප්‍රශ්නයක් සකස් කරගෙන අර මං කියපු දේවලුයි කෙටි කතාවේ සඳහන් වන දේවලුයි ඔයාලා දන්න දේවලුයි ඔයාලා තවත් අහලා තියෙන දේවලුයි ඔක්කොම මිශ්‍ර කරලා එක ප්‍රශ්නයක් සකස් කරන්න. එක පිළිතුරක් සකස් කරන්න. ඒක තමයි ඔයාලගේ හිතට සමීප වෙන්නේ. ලිව්වේ නැතිනම් කවදාවත් ජය ගන්න බෑ. මේ කාලේ අනික මේ කාලේ ලියන්න ඕන. විභාගෙට ළඟ නිසා අපි අත්හුරු කර ගන්න ඕන. අත්හුරු වෙන්න නම් දිගට දිගට ලියන්න ඕන. වෙලාවට ලියන්න ඕන. කොච්චර වෙලා ගත වුණත් වැඩක් නැහැ. සාර්ථක උත්තරයක් ලිව්වත්. පැය භාගෙන් ඉවර වෙන්න ඕන. ප්‍රශ්න හතරක් පහක් දැම්මම දීලා තියෙන්නේ. සතිය තුල ඕවා ඉවර කරන්න ඕන.
සතිය තුල ඉවර කරන්න ඕන මම දෙමාපියන්ගෙන් අහලා බලනවා බලන්න මේ පොත දෙමාපියන්ට අම්මට බාර දෙනවා සිංහල ගුරුවරයාගේ පත්තේ අම්මට සිංහල ගුරු පත්තේ බාර දීලා මගේ ඇසිස්ටන්ට්ලා අම්මලා ඕකේ 10 දෙනෙක් ඉතින් ඉන්නවනේ ඒගොල්ලෝ අධීක්ෂණය කරන්නේ මම තමයි ඒගොල්ලෝ තමයි ඕගොල්ලෝ අධීක්ෂණය අර ප්‍රශ්න ලියලා තියනවාද කියලා මම ආනම යාලක් එන්සා අපි අනිවාර්යෙන් ලියා ගන්න ඕන විභාගය ගැන සැලකිල්ල වැඩි කරන්න ඕන පරිස්සමට ඉන්න ඕන ඉන්දියානු ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා එන්සා ඒක ඉක්මනින්ම ප්‍රචලිත වෙනවා ඔය මොන ප්‍රභේදාවත් විභාගයේ තියෙනවා විභාගයේ තියෙන කාලෙට එසා විභාගෙට සූදානම් වෙන්න හරි ආකාරව කරුණු ගලපන්න අපි ඊළඟට ඊළඟ සතියේ සිකුරාදාට තමයි සිකුරාදා තුනට තියෙන්නේ රැක නෙවෙයි සිකුරාදායම සිකුරාදාකම ඉතින් විදුලිය විසන්දි වෙන එකක් නැති වෙයි ලබන සතිය සිකුරාදා ව්‍යාකරණ ඉදිරිපත් කරනවා ඊළඟ සතියේ ඊළඟ ඉදිරියදා තව කෙටි කතාවක් කරනවා වේගයෙන් යන්න උත්සාහ කරමු ප්‍රශ්න පත්‍ර කිහිපයකුත් ලියන්න තියෙනවා ඒ නිසා මේවා ලියන්න ඕන හරියට එනම් හොඳයි අදට ඇටි උසර්ණයි පරිස්සමට ඉන්නේ